අසුබදාසක් විමැක්ස් ස්පෝර්ට්ස් වලට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ට මේ මොහොතේ තියෙන දැඩි ප්‍රශ්නයක්. ඒ තමයි ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් අනාගතයද මොකද වෙන්නේ කියලා. විමුක්ති අපිට කියන්න පුළුවන් මොකද ඇන්ජෙලෝ මැතිව්ස්ට වෙන්නේ කියලා? ආ වෙන එක නම් හර්ෂ මං හිතන්නේ ලොකු දෙයක් වෙයි කියලා. මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් 18 දිනක් සයින් කරලා තියෙනවා ක්‍රිකට් කොන්ත්‍රාත් එක. प्रश्न अत्रम प्रश्न पर्सनल रीजन तीरनेंट्रैक्टी मुत्तय्य मुरुदल प्रसिद्ध नालिकावकशेष मैथ्यूस दिमुत दिनेश चंदीमाल सुरंग लक्ष्मण सीनियर क्रीडको कीपेदी गोडा समाज मध्य जालाउस कथा मे अंजलो मैथ्यूस दिनेश चंदीमा लक्मा कि मे क्रीडको हतर दिन पस्तने विशेष कथा कर हई द्रीडको मे कंतर सैन के लिए इतकोट अपने अंजलो मैथ्यूस तनिरा මේක මෙයා අසන් නොකර ඉන්නේ මෙයාට හේතුවක් ඇතුව. මොකද මෙයාට කොන්ත්‍රාත් එකක් දීලා නැහැ. දෙන්නේ නැත්තේ මොකද මෙයා unavailable හින්දා. මම හිතන්නේ මෙයාට කොන්ත්‍රාත් offer කරලා තියෙනවා. කොන්ත්‍රාත් එක සයින් කරන්න කියලා offer කරලා තියෙනවා. ඉතින් මෙයා කියලා තියෙනවා නෑ මට සයින් කරන්න බෑ මොකද මම selections වලට available නැහැ. මම තෝරගන්න එපා. මමන්ට ඕන කාලේ තමන්ට ඉන්න පුළුවන්නේ. සමහර විට මෙයා මේ ඔක්කොම ප්‍රශ්න විසඳුනාට පස්සේ ඊට පස්සේ අවුරුද්දකින් විතර කියන්න පුළුවන්. හරි මම දැන් ඉන්නවා. लोक पूजित क्रीडगे हूगे वार्ता हूगे स्टाट मंगिताने हेमफो मटे वन डे टेस्टर टी ट्वेंटी हेमदेम ओहुगे वार्तावन कथागन हूवेन थिंग इतेंदी अभी 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 अददासे बलापुर मे अंजुलो मेथ्यूस्कन लोकपूजित क्रीडके ये मे लंकावे बिहुनु नेशनल प्लेयर्स अंजुलो मेथ्यूस्कन मुखद किल अपे आलुते बेदागन अभी इसल बलू यूएई क्रीडक अला अभी मीट सती सवकलाहदी अभी ओहुगे श्रीलंका හොඳම ක්‍රීඩකයා කවුද කියලා ඔහුට කියන්න තිබෙ මෙන්න මේ වගේ දෙයක්. Yeah, who stuck to my tongue is I think Angelo Mathieu. Who I still feel yes, I know people say he's unfit or he's lost a lot of weight as well. But for some reason my tongue says Angelo Mathieu, so I think I'll have to go with Angelo Mathieu. Whether he's in form or not, that's a question. Why is he not there is a question, but I definitely think Angelo Mathieu can definitely play a part in this in this hari etukora den api e video ekak dakka eken who kiwwe angelo mathis thamai lankawen hondama kridekaya kiyala ohuta vena kawath nam karanna baha vena kawath mathak wenne na ohuta
මතකින එකම ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස් තමයි මොකද ඒකට හේතුව විමුක්ති සෑහෙන කාලයක් තිස්සේ බැලුවොත් මේ අන්තිම අවුරුදු 10 වගේ හැමෝගේ මොළොට එකපාරට එන නම තමයි ඇන්ජලෝ මැතිව්ස් මොකද අපි සංගක්කාරලා මහේල් දිල්ෂාන්ද මාලිංගල ගියාට පස්සේ ලංකාවේ තිබ්බ අර අයිකනික් ප්ලේ කෙනෙක් ලෙජන්ඩ් කෙනෙක් වගේ හිටියේ ඇන්ජලෝ මැතිව්ස් විතරයි ඉතින් මං හිතන්නේ එයා එතෙන්දී අදහස් කළේ ඒක ඔව් මොකද මේකට හොඳ වචනයක් තියෙනවා හර්ෂ ලෙජන්ඩ් පුරුකේ අවසාන ලෙජන්ඩ් අපි තව කතා කරා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකෙට මොහු දකුණු අප්‍රිකාන ක්‍රීඩකෙක් ඔහුගේ නම මොන්ඩේ සොන්ඩකි I'm not sure if Matthews I haven't seen Matthews play in a while he's still around but he's always been a dangerous batter but I haven't seen him play for a while the මොන්ඩේ සොන්ඩකි වුණත් එතෙන්ද කියන්නේ ඇන්ජලෝ මැතිව්ස් තමයි ඔව් විශේෂයෙන්ම නම් ගන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩකින් ගැන කතා කරනකොට දකුණු අප්‍රිකානුවෙක් එලෙමන සංචා තරංගාවලියක් තියෙන දකුණු අප්‍රිකාවත් එක්ක එතෙන්දි මොන්ඩේ සොන්ඩකි වුණත් ඔහු ඉස්සෙල්ලාම ඔළුවට එන්නේ ඇන්ජලෝ මැතිව්ස් කියන නම ඉතින් දැන් අපි කතා කරේ විමුක්ති දැන් ජාත්‍යන්තර ක්‍රීඩාව ගැනනේ අපි දැන් බලමු මේ ලංකාවෙන් බිහි වුණ ලංකාවේ නායකත්වයේ දක්වපු ලංකාවේ මම කිව්වොත් තාක්ෂණය අතින් හරියටම හරි තාක්ෂණය අතින් ඉතාමත් නිවැරදි ක්‍රීඩකෙක් මොකද්ද ඇන්ජලෝ මැතිව්ස් කියන කිව්වේ කියලා well i basically think first of all he should stop his bowling I think he is one batsman who can take the pressure. I'm not saying that he has the greatest technique in the world, but he's got that mental ability to compensate what he has in terms of the technique or basics. He's one of the best finishers when it comes to one day cricket that I have seen. He's very level headed. And he reads the game very well, especially when he's batting. I think when somebody hits his 30, early 30s, that's when somebody is performing at the ultimate. So it's a crime if he goes at this stage, but it is the responsibility not only from the cricketer, but it is the responsibility of the authorities to make him understand, give him a bit of support, to make him understand that he will have best 3 years. Coming 3 years would be his best 3 years. මොකදනේ වවනතවත්තු ග්‍රේඩ් එකෙක් නායකයෙක් වෙන්න පුහුණු කරුවෙක්. ඉතින් ඔහු කිව්ව දේ තමයි ඇන්ජලෝ මැතිව්ස් දැන් රිටයර් වුණාත් ඇන්ජලෝ මැතිව්ස් දැන් ගියොත් it's a crime කියලා. ඉතින් ඒ කියන්නේ දන්නවා කා ලොකු අපරාධයක්. ඇන්ජලෝ මැතිව්ස් යන එක කණ්ඩායමටත් ලොකු අපරාධයක්. ඔහුටත් ලොකු අපරාධයක් දැන් අපි දන්නවා අපේ ඉන්න ගොඩක් අලුත් ප්ලේයර්ස්ලා හැබැයි අලුත් ප්ලේයර්ස්ලාම විතරක් අරගෙන අපිට යන්න පුළුවන්ද ගමනක් යන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා මොකද මතක කළා දාමු ටෙස් කණ්ඩායමෙන් නම් මම දැන් අනිවාර්යයෙන්ම ඇතුළට ඉන්න ඕනේ එතන මැද ඒ ඉනිම ශක්තිමත් කරගෙන ඉනිම අරගෙන යන්න අඩළු වටනොත් එහෙම ඉතින් ඒක තමයි අපිත් හිතන්නේ අපි හිතනවා මේ ඇන්ජලෝ මැතිව්ස් සමග මේ තියෙන ප්‍රශ්නේ මේ කොන්දරත් ප්‍රශ්නේ ඉක්මනට විසඳලා හොඳ දෙයක් වෙයි කියලා ඇන්ජලෝ මැතිව්ස් නැවතත් අඩුම තරමින් ටෙස්ට් කණ්ඩායම හරි එක්වෙන් ලැබෙවා කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ඇන්ජලෝ මැතිව්ස්ගේ සිටුේෂන් එක ගැන? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. කියන්න ඔයාලගේ අදහස්.